කොහොමද චූටි යාළුවනේ ඔයාලට ඔන්නේ ඉතින් අදත් පැංචි ඇවිල්ලා ඉන්නවා පැංචි ආවේ ඔන්න නිකම්ම නිකන් නෙමෙයි ප්‍රශ්න ගොඩක් අරන් ආවා අදත් මගේ යාළුව හැමෝම එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔන්න ඉතින් මගේ ඉවරයක් වෙන්නේ නැති ප්‍රශ්න පොත මේ තියෙන්නේ ඔන්න මං ඒ ප්‍රශ්න පොතත් අරගෙනම තමයි ආවේ ඉතින් ඔන්න වෙනද වගේම අපේ ටීචර් මට ප්‍රශ්න ගොඩාඩියක් දුන්නා හෝම්වර්ක් කරගෙන ඉන්න කියලා ඉතින් ඔන්න මං අද ඒ ප්‍රශ්න ටික ගෙනාව මගේ යාළුවත් එක්ක එකතු වෙලා කතා කරන්න කියලා ඉතින් ඔන්න හැමදාම කරනවා වගේ අපි ප්‍රශ්න බලලා ප්‍රශ්න තේරුම් අරන් ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා ඊට පස්සේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ කොහොමද හැදුනේ අපි එක එක දේවල් ගැන කතා කරනවා එතකොට අපේ අමතර දැනුම පොතටත් ගොඩාක් දේවල් එකතු කරගන්න ඔහෙම නේද ඕ ඉතින් ඔන්න මාත් එක්ක එකතු වෙලා හිටියොත් චුටි යාළුවන්ට පුළුවන් අලුත් දේවල් වෙනස් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඉතින් මං චුටි යාළුවන්ට කියන්නේ නැහැ හැමදාම පැංචිත් එක්ක ඉන්න එතකොට මේ බුද්ධිමත් පැංචි වගේ ඔයාලට බුද්ධිමත් චූටි බබාල වෙන්න පුළුවන්. හරි හරි හරි. ඉතින් චූටි යාළුවනේ වැඩි කතා ඕනේ නැහැ නේද? අපි මොකද කියන්නේ? කැමතිද? ප්‍රශ්න වලට උත්තර හොයන්න පටන් ගන්න. මේ පැංචිත් එක්ක එකතු වෙලා කැමති නේද? හරි එහෙනම් අපි උත්තර හොයමුද? ඔයාලා ලෑස්තිද? ඔන්න එහෙනම් 1 2 3. ඔන්න දැන් අපි වැඩ පටන් ගන්නවා. අපි බලමු. ඔන්න තියෙනවා මගේ ප්‍රශ්න ටික මේ තියන්න මගේ ප්‍රශ්න පොත. හරි ඔන්න පළවෙනි ප්‍රශ්නේ පොළ වලසකුගේ දිවෙහි වර්ණය කුමක්ද? ආයි කියන්නම් පොළ වලසකුගේ දිවෙහි වර්ණය කුමක්ද? ඔන්න ඉතින් වෙනද වගේම අද මට ප්‍රශ්න කීයද? ප්‍රශ්න 6යි එක එක ප්‍රශ්නෙට උත්තර 3යි හරි ඔන්න පළවෙනි උත්තරේ තමයි රතු දෙවෙනි උත්තරේ කළු එතකොට තුන්වෙනි උත්තරේ නිල් මං ආයෙ ප්‍රශ්න කියන්න පොළ වලසෙකුගේ දිවෙහි වර්ණය කුමක්ද දිව ඔන්න ඒ දිවේ පාට මොකද්ද කියලා තමයි අහන්නේ පළවෙනි උත්තරේ මොකද්ද කිව්වේ කළු දෙවෙනි උත්තරේ නෑ වැරදුනානේ පළවෙනි උත්තරේ රතු දෙවෙනි උත්තරේ කළු තුන්වෙනි උත්තරේ නිල් දැන් අපි කොහොමද මේකට හරි උත්තරේ හොයාගන්නේ මම ඊතර විදියට චූටි ආලෝනේ පොළ වලසගේ දිව රතු පාටේදී නේද මට එහෙම හිතනවා රතු පාටයි කියලා අපේ දිවත් නිකන් මේ රෝස පාටයි වගේ එන්නේ හින්දා යාගේ දිව අනිවාර්යෙන්ම රතු පාට ඇති මං දන්නේ නැහැ ඉතින් මං හිතන විදියට ඉතින් ඒක වෙන්න ඕනේ උත්තරේ ඔයාලා එහෙම හිතන්නේ නැද්ද එහෙනම් ඉතින් කරන්න තියෙන එක දෙයයි අපි ගිහිල්ලා හරි උත්තරේ බලලෙමු උත්තරේ තමයි නිල් යාලුවනේ හරි උත්තරේ දැක්ක නේද මං කිව්ව උත්තරේ වැරදි නේද මං කිව්ව රතු පාට වෙන්නේ නැති කියලානේ ඒ වුණාට ඉතින් හරි උත්තරේ මොකද්ද නිල් පාට අයියෝ පොළ වලසෙකුගේ දිවේ වර්ණය මොකද්ද නිල් පාට පොළ වලසු කොහෙද ඉන්නේ ඒගොල්ලෝ ගොඩක් ඉන්නේ හිමේ නේද ඒ කියන්නේ සීතල ප්‍රදේශවල තමයි පොළ බෑස්ලා ඉන්න ඔන්න පොළ වලසල් කියන්නේ පොළ බෑස්ලාට ඔන්න යාළ ගොඩාක් ඉන්නේ කොහෙද හිම ප්‍රදේශ වල මොකද ඒගොල්ලෝ ගොඩක් සුදු පාටයි නේද චුටි අල්ලව දැකලා ඇතිනේ ඉතින් එතකොට එයාගේ දිවෙහි වර්ණය මොකද්ද නිල් පාට මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද මං දැනගෙන හිටියෙත් නෑ ඒක නිති මා රතු පාට කියලා කිව්වේ හරි ඉතින් ඕන කොමාරි මං දැන් දැනගත්තා පොළ බෑගේ දිවේ පාට මොකද්ද නිල් පාට ඇයි දන්නේ නැ නේද යට එහෙම වෙලා තියෙන්නේ එහෙම තමයි අපේ දැන් මේ ලෝකේ ජෛව විවිධත්වයක් කියලා එකක් තියෙනනේ නේද චූටි ආලනේ එක එක වෙනස්කම් එක එක විවිධත්වයන් තියෙනවා එක එක පරිසරික හේතුන් මත නේද ඉතින් ඔන්න ඒ වගේ තමයි හරි ඔන්න ඉතින් අපි දැන් පොළ වලසගේ දිවේ වර්ණය ගැන දැනගත්තා නේද හරි ඉතින් ඔන්න දැන් මේ මම කියලා දෙන හැමදාම චූටි ආලෝ අනිවාර්යෙන්ම මතක ඇතුව
අමතර බැඳනුම පොතේ ලියා ගන්න ඕනි. මොකද මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ ජීවිතේට. මොකද දැන් ඔන්න දැන් සමහරක්ට මේ දේවල් ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මොකද? ඒ වුණාට ෂෝටි ආලුවනේ කවදාම හරි අපේ ජීවිතේට මේව ඕන වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා යාළුවෝ හොඳට මතක තියාගන්න, අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා, අපි අලුත් දේවල් හොයනවා, අපි ලෝකේ දිහා වෙනස් විදිහකට දකිනවා. එහෙම තමයි නේද? හරි, යන්න එහෙනම්. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්න අපි කතා කරලා ඉවරයි. ඔන්න එහෙනම් ෂෝටි යාළුවනේ, අපි දැන් අපේ දෙවනි ප්‍රශ්න මොකද්ද කියලා බලමු. හරිද? හරි. ඔන්න දෙවනි ප්‍රශ්න. බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාව කුමක්ද? අය කියන්න. බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාව කුමක්ද? පළවෙනි උත්තරේ ක්‍රිකට්, දෙවෙනි උත්තරේ වොලිබෝල්, තුන්වෙනි උත්තරේ පාපන්දු. ඔන්න අය කියන්නම්, බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාව කුමක්ද? පළවෙනි උත්තරේ ක්‍රිකට්, දෙවැනි උත්තරේ වොලිබෝල්, තුන්වැනි උත්තරේ පාපන්දු. හරි, දැන් මම වොලිබෝල් කියන්නම් ෂෝටි යාළුවනේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවනේ. නෑ, ඉතින් සමහරක් විට බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාවත් වොලිබෝල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ක්‍රිකට් නැත්නම්, එහෙමත් නැත්නම් ඉතින් පාපන්දු වෙන්නත් පුළුවන්. මම දන්න විදියට නම් ෂෝටි යාළුවනේ මේ ක්‍රිකට් දුකෝද? ක්‍රිකට් වෙන්නේ නැති අනේ මන් දන්නේ. සමහරකින් ක්‍රිකට් වෙන්නත් පුළුවන්, වොලිබෝල් වෙන්නත් පුළුවන්, පාපන්දු වෙන්නත් පුළුවන්. ඒකනේ ඉතින් අපිට උත්තර තුනක් දීලා තියෙන්නේ. හරි උත්තරේ හොයාගන්න. එහෙනම් මොකද කියන්නේ? අපි ගිහලා හරි උත්තරේ බලමුද? හරි, අපි ගිහින් හරි උත්තරේ බලලෙමු. උත්තරේ තමයි පාපන්දු. එකක්ද හරි උත්තරේ? පාපන්දු. ඔන්න එහෙනම් බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාව මොකක්ද? පාපන්දු ක්‍රීඩාව. හරි. දැන් බ්‍රූනයි රටෙහි ජාතික ක්‍රීඩාව පාපන්දුනේ නේද? එතකොට චුටි යාළුවනේ, මේ පාපන්දු ලෝකක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නේද? චුටි යාළුවෝ අහලා තියෙනවද FIFA World Cup කියන්නේ? ෆුට්බෝල් වලට තියෙන ලෝක කුසලාන තරගාවලිය. ඒ කියන්නේ ලෝක කුසලාන ෆුට්බෝල්, ඒ කියන්නේ පාපන්දු තරගාවලිය තමයි FIFA කියන්නේ. ඉතින් ඔන ෂූටි යාළුවනේ, ඒක උත්කර්ෂවත් විදිහට මුළු ලෝකෙම රටවල් සහභාගී වෙලා කරන ක්‍රීඩා උත්සවයක්. ඉතින් ෂූටි යාළුවනේ, දැන් මේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ මුළු ලෝකෙම ගොඩාක් ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව වගේම තමයි පාපන්දු ක්‍රීඩාවත් ගොඩක් ජනප්‍රියයි. ඒත් එක්කම මේ පාපන්දු ක්‍රීඩාව ඉස්සලම පටන් ගන්න තියෙන්නේ 19 සියවසේ එංගලන්තේදී. හරි, ඔන්න එහෙනම් අපි යන් අද දවසේ අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔන්න දැන් තියෙන්නේ ටිකක් බය හිතෙනවා. ගණන් කිව්වම බය හිතෙනවා නේද? බය වෙන්න එපා. දැන් තියෙන චුට්ටක් ගණන් වලින් ළඟින් යන වගේ ප්‍රශ්නයක් අපි බලමු. හරිද? ඔන්න ගණනය කරන යන්ත්‍රය නැතහොත් කැල්කියුලේටරය සොයාගත්තේ කවුද? අපිට ගණන් හදන්න හරි ලේසි නේද? කැල් එක කියලා කියන්නේ කැල්කියුලේටරය. ඔන්න ගණනය කරන යන්ත්‍රය නැතහොත් කැල්කියුලේටරය සොයාගත්තේ කවුද කියලා තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ. ඔන්න අපි බලමු අපිට ලැබිලා දෙන උත්තර තුන මොනවාද කියලා. බ්ලේයිස් පැස්කල්. ඒ තමයි පළවෙනි උත්තරේ. දෙවැනි උත්තරේ තෝමස් අල්වා එඩිසන්. තුන්වැනි උත්තරේ ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්. චූටි යාළුවනේ, මම දන්න විදිහට කැල්කියුලේටර්, එහෙම නැත්නම් අපි දන්න කැල් එක හොයාගෙන තියෙන්නේ පළවෙනි උත්තරේ. ඒ තමයි බ්ලේයිස් පැස්කල්. යාළුවෝ මොකද හිතන්නේ? මං කියව උත්තරේ හරි කියලා ඔයාලත් හිතනවද? හිතනවද ඔයාලත් හරි කියලා? එහෙනම් අපිගෙන් හරි උත්තරේ බලමුද මගේ උත්තරේ හරිද කියලා. හරි, අපිගෙන් හරි උත්තරේ බලලෙමු. උත්තරේ තමයි බ්ලේයිස් පැස්කල්. හරි උත්තරේ
ඔබම කිව් උත්තරේ නේද? බ්ලේයිස් පැස්කල් තමයි ගණනය කරන යන්ත්‍රය. එහෙම නැත්නම් කැල්කියුලේටරේ හොයාගෙන තියෙන්නේ. කැල් එක හොයාගෙන තියෙන්නේ. ඉතින් චූටි යාළුවනේ දැන් මේ ගණන් කරනවා කිව්වම දැන් අපි 1 2 3 කියලා අපි ගණන් කරනව නේද? අලු දන්නවනේ ගණන් කරන්නනේ. ඉතින් එතකොට චූටි යාළුවනේ අපි ගොඩක් වෙලාවට මේ අපිට වැරදෙන්නත් පුළුවන් ওই ලুকু ලুকু ගණන් හදන්න අපිට ගොඩාක් උදව් වෙනවා මේ calculator කැල් එක කියන මෙන්න මේ ගණන් හදන්න අපිට ප්‍රයෝගී වෙන යන්ත්‍රය. ඉතින් එතකොට චූටි යාළුවනේ දැන් අපි කැල් එකෙන් ගොඩාක් calculator එකෙන් ගොඩාක් අමාරු ගණන් හදනවා නේද? මෙන්න මේ අමාරු ගණන් අපිට විසඳ ගන්න දැන් මෙන්න මේ කැල් එක calculator හොයලා දීලා තියෙන බ්ලේයිස් පැස්කල්. මේ බ්ලේයිස් පැස්කල් කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. එයා ප්‍රංශ ගණිතඥයෙක් වෙනවා. එතකොට තව ප්‍රංශ භෞතික විද්‍යාඥවරයෙක් වෙනවා. එතකොට නව නිපැයුම්කරුවෙක් වෙනවා. ඒ වගේම ලේඛකයෙකුත් වෙනවා. ඉතින් එයා ගොඩාක් මේ ලෝකයට එයාගේ රටට සේවය කරපු කෙනෙක්. කියන්නේ චූටි යාළුවනේ දැන් මම කිව්ව වගේ එයා ගණිතඥයෙක්. එතකොට භෞතික විද්‍යාඥයෙක්. එතකොට තව නව නිපැයුම්කරුවෙක්. ඒත් එක්කම එයා ලේඛකයෙක්. ඉතින් එයා ගොඩාක් දේවල් එයා ගොඩාක් වෘත්තීන් කරලා දෙනවා. ගොඩාක් දේවල් කරලා දෙනවා. එතකොට එයා ගොඩාක් දේවල් මේ ලෝකෙට රටට කරලා දෙනවා නේද? ඉතින් බලන්නකො දැන් මේ කැල්කියුලේටරේ හොයාගෙන මේ අපිට කොච්චර ලොකු උදව්වක්ද කරලා තියෙන්නේ කියලා නේද? ඔය ගොඩාක් අමාරු ගණන් හදන්න අපිට උදව් වෙනවා මේ කැල්කියුලේටරය. ඉතින් චූටි යාළුවනේ හොඳට මතක තියාගන්න මේ ගණනය කරන යන්ත්‍රය. එහෙම නැත්නම් කැල්කියුලේටරය හොයාගෙන තියෙන්නේ කවුද? බ්ලේයිස් පැස්කල්. හරි. ඔන්න ඉතින් දැන් මම මේ කියලා දෙන හැමදාම චූටි යාළුවෝ මොනවද කරන්න ඕනේ? හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගෙන අමතර දැනුම පොතේ දේවල් ලියාගෙන එතකොට ගෙදරින් ඉන්න නංගිට මාලිට අයියට අක්කට අම්මට තාත්තට නැන්දට මාමට ආච්චිට සීන් ඔන්න හැමෝටම කියලා දෙන්න පුළුවන්. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ට කියලා දෙන්නත් පුළුවන්. හරි. අහන්නකෝ මේ මොකද්ද මේ මට දැන් මේ කතා කරලා දැන් නිකන් වතුර තිබහයි වගේ මට කැස්සත් වගේ ටික මගේ චූටි යාළුවන්ටත් වතුර තිබහයිනේ ඒකනේ චුට්ටක් වතුර තිබහයිනේ එහෙනම් අපි ඔක්කොමලා ගිහලා වතුර බීලා ආයි ඉක්මනට එමුද මාත් ඉක්මනට දුවලා ගෙදර ගිහලා වතුර ටික බීලා ආයි දුවලා ඉක්මනට එන්නම් යාළුවත් එක්ක ප්‍රශ්න කතා කරන්න මොකද අපිට තව ප්‍රශ්න තුනක් ඉතුරු වෙලා තියෙනවානේ එහෙනම් මං ඉක්මනට ගෙදර දුවලා ගිහලා වතුර ටිකක් බීලා ආ මත් ඉක්මනට දුකන මෙතනට එන්න යාළුවත් ඉක්මනට වතුර ටිකක් බීලා ආයි ඇවිල්ලා මත් එක්ක එකතු වෙන්නවනේ හරි එහෙනම් මං ගිහින් එන්න ඉතින් මම වතුර ටිකක් බීලා ඉක්මනට දුගෙන ආයි එන්නම් කියලා. ඉතින් ඒ හින්දා ඔන්න මං ආවා. මගේ යාළුවන් හොයාගෙන මං ආවා. මං ඉතින් මගේ යාළුවන් ඔයම දාලා යන්නේ නෑනේ. මං ඉතින් යාළුවන්ට ගොඩක් ආදරෙයිනේ. යාළුවමට ආදරෙයි වගේ. ඉතින් ඒ හින්දා මම ඉක්මනට වතුර ටිකක් බීලා ඉක්මනට දුගෙන ආවා. ඉතින් යාළුවෝ වතුර පිව්වද? මොන හරි චූටි දෙයකුත් කාලා වගේ මට peer විදිහට වගේ චූටි යාළුවා. හරි. ඉතින් ඔන්න අපිට චූටි චූටි බඩගිනිත් එනවා නේද? අපිට වතුර තිබහත් වෙනවා. හැමදේම වෙනවන්නේ නේද? හරි එහෙනම් ඔන්න අපි දැන් ප්‍රශ්න තුනක් කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හරි ඉතින් මං ගෙදර ගිය වෙලාවේ අපේ චුට්ටි පාඩම් වැඩ කරනවා. ඊටසේ යාමගෙන් ප්‍රශ්න වර්ගයකට උත්තරත් ඇහුවා. මං කිව්වා මට තව ප්‍රශ්න තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න තුන කතා කරලා මං ඉක්මනට දුවගෙන එන්නම් කියලා එයාගේ ප්‍රශ්න වලටත් උත්තර හොයලා දෙන්න. හරිද? හරි. එහෙනම් ඉතින් චූටි ආලෝනේ දැන් අපි අපේ හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ඔන්න වෙනදා වගේම අද තියෙන්නේ මෙන්න මේ රූපයෙන් දැක්වෙන දේ හොයාගන්න. අපි බලමු. ඔන්න පළවෙනි උත්තරේ වික්ටෝරියා උද්‍යානය. දෙවෙනි උත්තරේ බ්ලූ රිජ් කන්ද. තුන්වෙනි උත්තරේ දෙවියන්ගේ කන්ද. අන්න ඉතින් වෙනද වගේම මගේ ආසම ප්‍රශ්නේ තමයි මේ පින්තූරයෙන් දැක්වෙන දේ හොයාගන්න එක. දැන් යාළුවෝ බලන්න මෙන්න මේ පින්තූරයෙන් දැක්වෙන දේ මීට කලින් දැකලා තියෙනවද කියලා. ඔන්න කොහොම හරි අද අපිට හම්බෙලා තියෙන උත්තර තුනෙන් එකක් තමයි මෙතන තියෙන පින්තූරේ. මම ආයෙ උත්තර ටික කියන්නද? ඔන්න එහෙනම් පළවෙනි උත්තරේ වික්ටෝරියා උද්‍යානය. දෙවෙනි උත්තරේ බ්ලූ රිජ් කන්ද. එතකොට තුන්වෙනි උත්තරේ දෙවියන්ගේ කන්ද.
හරි ඉතින් ඔන්න එහෙනම් මම හරි උත්තරේ දන්නේ නෑලු. ඒඳ අපිට හරි උත්තරේ හොයාගන්න වෙනවලු. කොහොමද අපි හොයාගන්නේ? හරි හොයාගන්න එක විදිහක් තියෙනවා. අපි ඉක්මනට ගිහිල්ලා හරි උත්තරේ බලලෙමු. උත්තරේ තමයි බ්ලූ රිච් කන්ද. චුටියාලුවනේ දැක්ක නේද හරි උත්තරේ? මොකක්ද හරි උත්තරේ? බ්ලූ රිච් කන්ද. ඔන්නේ අපිට රූපයෙන් දැක්කුනේ බ්ලූ රිච් කන්ද. එතකොට චුටියාලුව දන්නවද බ්ලූ රිච් කන්ද කොහෙද තිබෙන්නේ කියලා? දන්නවද? බ්ලූ රිච් කන්ද තියෙන්නේ අමරිකාවේ. එතකොට චුටියාලුවනේ අමරිකාවට ගිය වෙලාවක යාළුවන්ට පුළුවන් බ්ලූ රිච් කන්ද බලන්න යන්න. හරිද? ඉතින් බ්ලූ රිච් කන්ද වගේම අමරිකාවේ තව ගොඩක් දේවල් තියෙන. අමරිකාව විතරක් නෙමෙයි ෂූටි ආලෝනේ මුළු ලෝකෙ වටේටම අපි දැකලා නැති ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපිට වෙලාවක් හම්බුණත් හැකියාවක් තිබ්බත් අනිවාර්යයෙන්ම ගිහින් බලලා එන්නේ ලස්සන සුන්දර තැන්. ඒ වගේම ෂූටි ආලෝනේ මම කලින් මතක් කරා වගේ දැන් ලෝක උරුමයන් තියෙනවා. හරිම ලස්සන තැන් තියෙනවා. එතකොට අර ගොඩක් පරණ ඓතිහාසික වටිනාකමක් තියෙන තැන් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ෂූටි ආලෝනේ ඒ විතරක් නෙමෙයි, දැන් අපි වික්ටෝරියා උද්‍යානය අර ප්‍රශ්නෙට උත්තර තුනක් මං කිව්වේ. ඒ උත්තර තුනෙන් එකක් නේ බ්ලූ රිච් කන්ද. එතකොට පළවෙනි උත්තරේට තිබ්බේ වික්ටෝරියා උද්‍යානය. වික්ටෝරියා උද්‍යානය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට බ්ලූ රිච් කන්ද තියෙන්නේ අමරිකාවේ. එතකොට දෙවියන්ගේ කොන්ද කොහෙද තියෙන්නේ? කොලරාඩෝ වල තමයි තියෙන්නේ. ඉතින් එතකොට චූටි ආලෝනේ මේ මුළු ලෝකෙ වටේටම තියෙන රටවල් වල ගොඩාක් ලස්සන තැන් අපි දැකලා නැති තැන් අපි අහලා නැති තැන් ගොඩාරියක් තියෙනවා. ඉතින් එතකොට ආලෝන්ට පුළුවන් දවසක ඒ දේවල් බලන්න යන්න, ඒ දේවල් වලට යන්න, ඒ රටවල් වලට යන්න, ගිහිල්ලා ඒ තියෙන දේවල් බලන්න, ඉගෙන ගන්න, අලුත් දේවල් හොයාගන්න, මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න චූටි ආලෝනේ අපි හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. උත්තරේ ගැන කතා කරා. එහෙනම් අපි දැන් යන්නේ අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඉතින් චුටි යන්නේ පස්වෙනි ප්‍රශ්නෙට යන්න කලින් මම යාළුවන්ට මතක් කරන්න ඕනේ, දැන් අපි දේවල් ඉගෙන ගන්නවනේ නේද? අපි මේ දේවල් ඉගෙන ගන්න දේවල් අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ මම වගේ මේ බුද්ධිමත් පැංචෝගේ හොඳට මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන අපි ඒවා යාළුවන්ට කියලා දෙන්න ඕනේ. එතකොට ගෙදර ඉන්න අයට කියලා දෙන්න ඕනේ, හැමෝටම කියලා දෙන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න කියලා දීලා විතරක් මදි ඒවා අමතර දැනුම පොතේ ලියාගන්න. කවදාකම හරි චූටි යාළුවන්ට ඒවා ප්‍රයෝජනවත් වෙයි. හරි, අපි බලමු අපේ පස්වෙනි ප්‍රශ්නේ. හමින් බර්ඩ්ස් නැතහොත් ගුමන කුරුල්ලන් සොයාගත හැකි එකම රට වන්නේ කුමක්ද? හමින් බර්ඩ්ස් නැතහොත් ගුමන කුරුල්ලෝ ඉන්න එකම රට කුමක්ද කියලා තමයි ඕන දැන් මේ අහන්නේ. පළවෙනි උත්තරේ කියුබා. දෙවැනි උත්තරේ රුසියාව. තුන්වැනි උත්තරේ කොරියාව. දැන් ඔන්න කියුබාව, රුසියාව, කොරියාව ඔන්න ඔක්කොම එක වගේ. දැන් අපි කොහොමද හරි උත්තරේ හොයාගන්නේ? හරි, මෙහෙම කරමු. අපිට පුළුවන් අපිට මෙන්න මේ ප්‍රශ්නට හරි උත්තරේ හොයාගන්න, හරි උත්තරේ බලලාව. ඒ නිසා අපි ගිහලා හරි උත්තරේ බලලෙමු. උත්තරේ තමයි කියුබාව. අනිත්ින් චුටි ආලෝනේ මොකක්ද හරි උත්තරේ? කියුබාව. ඒ කියන්නේ හමින් බර්ඩ්ස් නැතහොත් ගුමන කුරුල්ලන් ඉන්නේ කොහෙද? එයාලව හොයාගන්න පුළුවන් එකම රට මොකක්ද? කියුබාව. දැන් මේ ගුමන කුරුල්ලා එහෙම නැත්නම් හමින් බර්ඩ් කියන්නේ කාටද? එයා තමයි ලෝකේ ඉන්න කුඩාම පක්ෂියා. ඒ කියන්නේ චූටිම කුරුල්ලා තමයි කවුද? හමින් බර්ඩ්. එහෙමත් නැත්නම් ගුමන කුරුල්ලා කියන්නේ. ඒත් එක්කම යාට චූටි ආලෝනේ ඕන විදිහකට පියාඹන්න පුළුවන්. උඩ අතට, යට අතට, එතකොට දෙපැත්තට, උඩට, යටට ඕනම විදිහකට පියාඹන්න පුළුවන් පක්ෂියෙක් තමයි ගුමන කුරුල්ලා කියන්නේ. ඉතින් මේ ගුමන කුරුල්ලා ඉන්නේ කොහෙද? කියුබාවේ විතරයි ආව අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ හමින් බර්ඩ්ස්. එතකොට මම අර කලින් කිව්වා වගේ හමින් බර්ඩ්ස්
යා තමයි ලෝකේ ඉන්න කුඩාම පක්ෂියා. ඉතින් මේ වගේ ෂූටි ආලෝනේ ඒ එක එක රටවල් වලට ආවේනික වෙච්ච කුරුදු පක්ෂීන් ජාතියේ සතුන් වර්ග ගොඩාරියක් ඉන්න උරගයින් සර්පයින් එක එක විදිහ සතුන් වර්ගයේ සත්ව ලෝකේ ගොඩාක් අය ඉන්නවා. ඉතින් අපිට ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච සත්යාලුව පක්ෂීන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒකට ෂූටි ආලෝනේ අපි යාලගෙන හොයන්න ඕනේ. අපි යාලගෙන අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ කවුද මෙයාලා කොහොමද ආවේ මෙයාලා මොනවද කරන්නේ මෙයාලගේ විශේෂත්වයන් මොනවාද ඒ හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ බුද්ධිමත් ළමයි වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ බුද්ධිමත් පැංචි මේ වගේ දේවල් හොයාගෙන ඇවිල්ලා මගේ චෝටි යාළුවන්ට කියලා දෙන්නේ. හරි. ඔන්න එහෙනම් ඉතින් අද අපි ප්‍රශ්න කීයක් කතා කරලා ඉවරද? ප්‍රශ්න පහක්ම කතා කරලා ඉවරයි. දැන් තියන්නේ අද දවසේ අපේ අන්තිම ප්‍රශ්නේ. හරි. ඉතින් ඔන්න දැන් මං චූටි ආලෝන්ට ගොඩාක් දේවල් කියලා දුන්නානේ අදත් නේද? දැන් ඒ දේවල් වලට මොකද කරන්නේ? අමතක කරනවද? නෑනේ. ඒ දේවල් හොඳට මතකයේ තියාගන්න ඕනේ. ඒ වගේම ගෙදර ගිහිල්ලා ගෙදර ආයෙත් කියලා දෙන්න. එතකොට ගෙදර ඉන්න අයට කියලා දෙන්න. එතකොට ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ඉන්න යාළුවන්ට කියලා දෙන්න. හරිද? එතකොට යාළුවෝ ලියාගන්න. අමතර දැනුම පොතේ මේ දේවල් ලියාගන්න. මම හැමතිස්සෙම කියනවා වගේ අපිට මේ දේවල් අපත යන්නේ නෑනේ නේද චූටි ආලෝන්. අපිට කවදාකම හරි මේව ප්‍රයෝජන ගන්න හම්බෙනවා. ඉතින් එහෙනම් යාළුවෝ මතක ඇතුව මේ හොඳට මතක තියාගන්න. හරි. ඔන්න එහෙනම් අද දවසේ අපේ 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ අන්තිම ප්‍රශ්නේ. ඔන්න හොඳට අහගන්න. බිත්තර 100කට වඩා එකම කූඩුවේ දමන කුරුල්ලා කවුද? බිත්තර 100කට වඩා එකම කූඩුවේ දාන කුරුල්ලා කවුද කියලා තමයි ඔන්න දැන් අහන්නේ. පළවෙනි උත්තරේ පරවියා. දෙවැනි උත්තරේ පැස්බරා. තුන්වැනි උත්තරේ කපුටා. පරවියද පැස්බරාද කපුටද? බිත්තර 100කට වඩා එකම කූඩුවේ දමන කුරුල්ලා කක්. පරවියා පැස්බරා කපුට. ආනේ. යාළුවෝ හිතන විදිහට මොකක් වෙන්න පුළුවන්ද හරි උත්තරේ? පරවියද පැස්බරාද කපුටද? පරවියද පැස්බරාද කපුටද? මං හිතන විදිහට චූටි ආලුවනේ කපුටා වෙන්නේ නැති නේද? කපුට ගොඩක් ඉන්නවන්නේ දෙයාල වෙන්නද මේ දාන්නේ ගොඩක් මොනේ මොන්නේ පැස්බරා වෙන්නත් පුළුවන් නේද? එහෙම නැත්නම් පරවියා වෙන්නත් පුළුවන්. යාළුවෝ හිතන විදිහට කවුද? මොනනම් හරි උත්තරේ දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? හරි උත්තරේ බලවනම් හරි නේද? හරි නේද? ආ හරි. එහෙනම් අපි ගිහිල්ලා හරි උත්තරේ බලලෙමු. උත්තරේ තමයි මොකක්ද හරි උත්තරේ? පැස්බරා. ඒ කියන්නේ යාළුවනේ බිත්තර 100කට වඩා එකම කූඩුවේ දමන කුරුල්ලා කවුද? පැස්බරා. හරි. දැන් මේ පැස්බරා කිව්වහම යාළුවන්ට මොකද්ද මතක් වුනේ? පැස්බරා කියන්නේ චූටි ආලුවනේ විශාලම පක්ෂියා. ලෝකේ ඉන්න විශාලම පක්ෂියා තමයි පැස්බරා කියන්නේ. එයාට පක්ෂියා කිව්වට චූටි ආලුවනේ එයාට ඉගිල්ලෙන්න බැරි නෑ. උනාට එයාට උඩට පියාඹල යන්න බෑ. එයාට බොහොම පොඩි දුරක් තමයි පියාඹගෙන යන්න පුළුවන්. ඒ උනාට එයා තමයි ලෝකේ ඉන්න විශාලම පක්ෂියා. ඒත් එක්කම චූටි ආලුවනේ එයාට වේගයෙන් දුවන්න පුළුවන්. හරිම ගොඩාක් වේගයෙන් දුවන්න පුළුවන්. ඒ වගේම එයාට ශක්තිමත් පායුගලයක් තියෙනවා. ඒ කියන්නේ ශක්තිමත් කකුල් දෙකක් තියෙනවා. ඕන දැන් මම පැස්බරා ගැන ගොඩක් දේවල් කිව්වා. පැස්බරා කියන්නේ කවුද? ලෝකයේ විශාලම පක්ෂියා. එතකොට එයාට වේගෙන් දුවන්න පුළුවන්. එතකොට එයාගේ කකුල් දෙක හරිම ශක්තිමත්. එතකොට චූටියාලෝනේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? එයාගේ මොළය තියෙනවනේ. එයාගේ මොළය පැස්බරාගේ මොළය. පැස්බරාගේ ඇස් දෙකට සාපේක්ෂව මොළය කුඩයිලු. චූටි. ඒ කියන්නේ පැස්බරාගේ ඇස් දෙකට වඩා මොළය චූටි කියන එක. තේරුණාද? ඒ කියන්නේ චූටියාලෝනේ ඇස් දෙකට සාපේක්ෂව මොළය කුඩයිලු. ඉතින් ඔන්න ඒක තමයි විශේෂම දේ වෙන්නේ. යා විශාලම පක්ෂියා වුණාට එයාගේ මොළේ පොඩි. ඉතින් ඔන්න යාළුවෝ හොඳට මතක තියාගන්න. දැන් අපේ මොකක්ද අන්තිම ප්‍රශ්නේ? බිත්තර 100කට වඩා එකම කූඩුවේ දාන කුරුල්ලා කවුද? එතකොට කවුද? පැස්බරා. එතකොට කවුද ලෝකයේ විශාලම පක්ෂියා?
පැස්බර. එතකොට කාගේද ඇස් දෙකට වඩා මොලේ කුඩා? පැස්බරාගේ. එතකොට කාට ශක්තිමත් පායුගලයක් තියෙන්නේ? පැස්බරාට. හරියටම හරි වගේ චූටි යාළුව. හරි ඉතින් ඔන්න වෙනද වගේ මම අදත් ප්‍රශ්න ගොඩක් ගෙනාවා. අපි එකතු වෙලා ඒ ප්‍රශ්න වලට උත්තර හෙව්වා. දැන් ඉතින් ඇවිල්ලා තියෙන පැන්චිට ගෙදර යන වෙලාව. ඇයි දන්නවද? අද මම ඉක්මනට ගෙදර යන්න ඕනේ චුට්ටි. මං එනකම් බලන් ඉන්නවා එයාගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. එයාගේ මේ බුද්ධිමත් අක්ක එනකන් තමයි එයා බලාගෙන ඉන්නේ. එයාගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. දැන් මම මේ අර වතුර බොණ්ඩ ගිය වෙලාවේ මේ චූටිට කිව්වට මං ඉක්මනට ගෙදර එනවා කියලා. ඉතින් දැන් අපි ප්‍රශ්න කතා කරලා ඉවරනේ. මං ඉක්මනට දැන් ගෙදර එනවා. මගේ චූටි යාළුවෝ දැන් පාඩම් වැඩ කරන්න ඕනේ ඈ. සෙල්ලම් කරලා චුට්ටක් කරලා ඉතින් පාඩම් වැඩ ගොඩාක් කරන්න. හරිද? මාත් එහෙම චුට්ටිත් එක චුට්ටක් සෙල්ලම් කරලා පාඩම් වැඩ ගොඩාක් කරනවා. එහෙනම් ඉතින් චූටි යාළුවන්ට ප්‍රශ්න තියෙනවා මට කෝල් කරලා අහන්න. මං අම්මගේ නම්බරේ දෙන්න. ඔයගොල්ලෝ කෝල් එකක් ගන්න. හරිද? 0.76826266. එතන අපේ ගෙදර ලිපිනේ තමයි නම්බර 2449 දිනේෂ් පෙදෙස කඩුවල පාර මාළඹේ. හරි එහෙනම් චූටි යාළුවෝ මේ මං ගිහින් එනකම් පරිස්සමින් ඉන්නකො. ප්‍රශ්න තිබ්බොත් මට කෝල් එකක් දෙන්න හොඳේ. අපේ අම්මට කතා කරන්නකො. එතකොට එයා මට දෙනව ෆෝන් එක. හරිද? හරි එහෙනම් හොඳේ. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. පාඩම් වැඩ කරන්න. බයි.